අයිබ වන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ අලුත් අවුරුදු ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. වෘෂභ සිංහ වෘච්චික කුම්භ ලග්නවලට ආයු බලය, ධන බලය, පිරිස් බලය ගෙන දෙන ආගමික අංශවලටද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, මීන ලග්නවලට ඉදිරි කර ගැනීම, තැන්පත් කර ගැනීම තුළින් ජීවිතේ ජයග්‍රහණ ලබා දෙන ජය යෝගයද, මේ හැර සිකුරුගෙන් මාළවී යෝගයද සහ මහෝෂධ යෝගයද, රවිගෙන් මයුරපාල යෝගයද උදා කරමින් 2024 නව වසර ආරම්භ වනවා. දැන් අප ලග්නයෙන් ලග්නයට 2024 සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු උදාවන වර්ෂය ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බලමු. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට සස යෝගයෙන් මංගල යෝග උදා කරන බවක් පෙන්නුම් කරනවා. අලුත් අවුරුද්ද උදා වෙද්දී ලග්නාධිපති සෙනසුරු කුජ සමග ස්වක්ෂේත්‍ර බලයෙන් සස යෝගය උදා කරමින් ලග්නයේම ගමන් කරන අතර බුධ සිකුරු රාහු දෙවැන්නේද, රවි ගුරු තුන්වැන්නේද, සඳු පහේ, කේතු අටේද ගමන් කරනවා. මහෝෂධ යෝගය මෙන්ම මෛරපාල යෝගයේද යෙදී තිබෙනවා. කුම්භ ලග්නයට කුජ සිකුරු සුභයෝ වනවා. අපි දැන් කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බලමු. පෞලේ දියුණුව ඇති කරන බවක් පෙන්නුම් කරනවා. සිවිල් බල, පිරිස් බල ඇති කරනවා. මේ කාල සීමාව වඩාත් සුබ වනවා. ස්ථිර වශයෙන් කටයුතු කරගෙන යා හැකි වනවා. ලැබීමේ වාසනාව මතු වනවා. ක්‍රමයෙන් දියුණුව ඇති වනවා. සහෝදරයන්ට යහපත් වනවා. දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. බුද දශා ගත කරන අයටද නීච බංග යෝගය නිසා සුබ වනවා. සියලු කටයුතු දියුණු වනවා. සඳුගෙන්ද සුබ ඵල ලැබෙනවා. ක්‍රමානුකූලව කටයුතු ගෙන යාමට හැම අංශයකම දියුණු වැඩි කර ගැනීමට හැකි වනවා. රවි දශා ගත කරන අයට අවිවාහක අයට මංගල යෝග උදා වනවා. රාහු දශා තිබෙන අයට කරදර බාධා ඇති කරනවා. පිළිවෙලකට කටයුතු කිරීමට නොහැකි වනවා. වියදම් වැඩි වනවා. අලාභ හානි ඇති වනවා. යුග දිවියට බාධා ඇති වනවා. කේතු දශාව සුබ නැත. සතුරු කරදර හිතේ බිය ඇති වනවා. අපි දැන් කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බලමු. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර දුක සැප දෙකටම ඔරොත්තු දෙන බවක් පෙන්නුම් කරනවා. ලේ දෝෂ රෝග යෙදෙනවා. අපි දැන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බලමු. රැකියා හිමිකම් ලැබෙනවා. රැකියාද දියුණු වනවා. සිකුර දශා තිබේ නම් එයද වාසනාව මතු කිරීමට ප්‍රධාන හේතුවක් වනවා. වෙහෙස මහන්සියක් නැතිව ආදායම් ලැබිය හැකි වනවා. අලංකාරය විලාසිතාවන්ට සම්බන්ධ රැකියා ව්‍යාපාරද දියුණු වනවා. එම අංශවලින් උසස් තත්ත්වයට පත්විය හැකි වනවා. ධනය දියුණු වනවා. අපි දැන් ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බලමු. විවේකය අඩුවන බවක් පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු සාර්ථක වනවා. උසස් අයගෙන් රජයෙන් උදව් උපකාර ලැබෙනවා. කීර්තිය ප්‍රශංසාව ඇතිවනවා. කුම්භ ලග්න හිමියන්ට විද්‍යා තාක්ෂණ අංශවල ඉගෙනීමට අවකාශය ලැබෙනවා. ඔවුන්ට වඩා යහපත් ප්‍රතිඵල ඇති කරනවා. අධ්‍යාපනයට වරදක් නැත. දරුවන් අධ්‍යාපනයෙන් දියුණු වනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ මේ වසරේ අය 2යි වැය 8යි.
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ වර්ණය ලෙස නිල් පැහැයද ශුභ මාණිකය ලෙස නිල් මාණිකයද ජය දින ලෙස අඟහරුවාදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ දිශාව ලෙස බටහිර දිශාවද ජය අංක ලෙස අංක 4 සහ අංක 6 ද යොදා ගන්න।